සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාටම. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න ආවේ තවත් ගොඩක් කට්ටිය මගෙන් අහන දෙයක් තමයි මේක. ඉතින් මේ දවස්වල වැඩියෙන්ම කතා වෙන ටොපික් එක. ඒක තමයි රුමේනියාවට වඩා සර්බියාව හොඳයිද කියන එක. ඉතින් මේ ප්‍රශ්නේ ගොඩක් අයට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි සාපේක්ෂව ගත්තොත් එහෙම රුමේනියාවට යන්න යන කාලයත් එක්ක සහ රුමේනියාවට යන්න යන ගාන වියදම් වෙන කොස්ට් එක අපේ අතින් එක බලද්දි ඒ දෙක කම්පයර් කරලා බලපුවම රුමේනියාවට වඩා අඩු කාලෙකින් සර්බියාවට ගිය හැකි. ඒත් එක්කම තමයි රුමේනියාවට වඩා අඩු මුදලක් තමයි වැය වෙන්නේ සර්බියාවට යන්න. ඉතින් මම මේවල ගණන් බිනුම් එක්කම ඔයාලට කියන්නම්. ඉතින් මේක වඩාත් පැහැදිලි වෙන්න ඕන හින්දා ඉතින් ඔයාලා දන්නවා මේ දැන් තියෙන තත්ත්වයත් එක්ක රුමේනියාවේ යන්න අඩුම තරමේ මාස 6ක කාලයක්වත් යනවා. අඩුම මම මේ කියන්නේ. ඉතින් හැමදේම හරියටම හරි විදියට වුණොත් තමයි මාස 6ක් ඇතුළත යන්නත් පුළුවන්. ඉතින් මේ දැන් තියෙන තත්ත්වයත් එක්ක නම් ගොඩක් අයට ඊට වඩා කාලයක් ගිහිල්ලා තියෙන රුමේනියාවට යන්න. ඉතින් සර්බියාවට යන්න යන්නේ මාස 2යි මාස 4යි අතර කාලයක් තමයි සර්බියාවට යන්න යන්නේ ડોකියුමන්ට් ප්‍රොසෙස් එක පටන් ගන්න දවස් ඉඳලා. ඉතින් ඒ වගේම තමයි මුදල ගැන කතා කරොත් එහෙම රුමේනියාවට යන්න මේ කාලය තුලදී ඒජන්සි මාර්ගයෙන් සහ ඒජන්ට්ලා මාර්ගයෙන් යන දෙගොල්ලොන්ටම ලක්ෂ 13යි ලක්ෂ 16යි අතර ගාණක් යනවා දැන් යන්න. සමහර අයගෙන් ලක්ෂ 18ට ගියපු අයත් ඉන්නවා රුමේනියාවට. ඉතින් එහෙම බලද්දී සර්බියාවට යන්න යන්නේ මුදල වශයෙන් ගත්තොත් එහෙම ලක්ෂ 10යි ලක්ෂ 13යි අතර ගාණක් තමයි යන්නේ සර්බියාව වලට යන්න. ඉතින් අනික් කම්ම ගැන කතා කරොත් එහෙම සර්බියාවයි යුරෝප් සර්බියාවයි රුමේනියාවයි ගත්තම සර්බියාව කියන්නේ යුරෝපා සංගමේ සමාජිකෙක් නෙමෙයි. ඉතින් ගොඩක් අය කියනවා ඒක යුරෝපා රටක් කියලා කියනවා ගොඩක් අය කියලා. ඉතින් මෙහෙමයි ඒක භූගෝලීය වශයෙන් තියෙන්නේ යුරෝපයේ තමයි. හැබැයි යුරෝපා සංගමේ සමාජිකෙක් නෙමෙයි. ඉතින් යුරෝපා සංගමේ සමාජිකෙක් වුණාම තමයි ඒ රටවල් වලට විශාල සහයෝගයෙන් යුතුව විශාල බෙනිෆිට්ස් ගොඩක් තියෙන යුරෝපා සංගමේ සමාජිකය කියන රටවල් වලට. ඉතින් රුමේනියාව කියන්නේ යුරෝපා සංගමේ සමාජික රටක් තමයි. ඉතින් ඒ වගේම තමයි යුරෝපයේම තමයි තියෙන්නේ රුමේනියාව. ඉතින් එක පැත්තකින් රුමේනියාවට බෝඩර් වෙනවා සර්බියාව. ඉතින් වැටමායිම් වගේ දෙන්නේ අල්ලපු රටක් තමයි සර්බියාව කියන්නේ රුමේනියාවට. ඉතින් අපි අර කරුණ ගත්තම එතනදී යුරෝපා සංගමේ සමාජික නෙමෙයි සර්බියාව. ඉතින් එතනදී බලද්දී රුමේනියාවක් ඉහළින් ඉන්නවා උඩින් ඉන්නවා. ඉතින් අනිත් කරුණ තමයි ෂෙන්ගන් රටක්ද කියලා අහනවා ගොඩක් අය මේ රුමේනියාව සහ සර්බියාව දෙකම. ඉතින් මේ රටවල් දෙකම ෂෙන්ගන් සමාජිකත්වයේ තාම ලබාගෙන නැහැ. ඉතින් සර්බියාවත් ඉල්ලුම් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා ෂෙන්ගන් සමාජිකත්වයේ සඳහා. ඒ වගේම තමයි රුමේනියාව මේ වෙනකොටත් ෂෙන්ගන් සමාජිකත්වයේ සඳහා ඉල්ලුම් කරන අවසානයේ. ඔයාලා දන්නවා ඇති 2022 දී රුමේනියාව ඉල්ලුම් කරා ෂෙන්ගන් සමාජිකත්වයේ සඳහා. ඉතින් එම අවස්ථාවේදී ඕස්ට්‍රියාව විරුද්ධ වුණා ෂෙන්ගන් සමාජිකත්වයේ ලබා දීම සඳහා රුමේනියාවට. ඉතින් ඒ හින්දා ඒක කැන්සල් වුණා. ඉතින් ඒ වගේම තමයි 2023 දීත්. ඉතින් 2023 මත විමසුම තාම පැවැත්වුවේ නැහැ. ඉතින් ඒක ඉදිරියේදී වෙයි අපිට කියන්න බෑ මේක වෙයිද නොවේද කියලා. හැබැයි විශ්වාසය තියාගන්න පුළුවන් රුමේනියාව කොහොමත් ඉදිරි අනාගතයේදී ෂෙන්ගන් සමාජිකත්වය ලබා ගනී කියලා. ඉතින් අපි හම්බෙන වැටුපත් එක කතා කරනකොට හම්බෙන වැටුප රුමේනියාවේ ආසන්න වශයෙන් දැන් අපි යන අන්ස්කී කැටගරි එක යටතේ යන කෙනෙක්ට නම් සාමාන්‍යයෙන් ඩොලර්ස් 500 ඉඳලා නැත්නම් යුරෝ 500 ඉඳලා යුරෝ 800 දක්වා තියෙනවා අන්ස්කිල් කැටගරි එකේ යන හට්ටියට. ඉතින් ස්කිල් කැටගරි එකේ යටතේ යනවා නම් ඉතින් එයාලට ඊට වඩා වැඩි පඩියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි සර්බියාවේදී අන්ස්කිල් කැටගරි එක යටතේ යනවා නම් යුරෝ 400 ඉඳලා යුරෝ 600 දක්වා තමයි අපිට පඩි ලබා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අයගේ 450යි 500යි තමයි ගොඩක් අයගේ පඩි බලාපොරොත්තු වෙන්න පුළුවන් සර්බියාවේ ඉන්න හට්ටියක. ඉතින් එතනදිත් රුමේනියාව ඉදිරියෙන් ඉන්නවා සර්බියාවට වඩා හොඳයි තත්ත්වයක ඉන්නවා. ඉතින් අපි ජීවන වියදම ගැන කතා කරද්දී රුමේනියාවට සාපේක්ෂව ජීවන වියදම අඩුයි සර්බියාවල. ඉතින් ඒක මොකද එහෙම කියන්නේ සමාජික අපි බැලුවොත් එහෙම
රුමේනියාවට සාපේක්ෂව බඩුවල වටිනාකම වගේම තමයි හම්බෙන ඒගොල්ලොන්ගේ හම්බෙන වැටුපත් අඩුයි. ඉතින් ඒ හා සාපේක්ෂවම ඒගොල්ලොන්ගේ ජීවන වියදමත් ඊට හා සාපේක්ෂව අඩු වෙලා තියෙන්නේ. ඉතින් රුමේනියාවට වඩා ජීවන වියදම අඩුයි අපි බැලුවොත් සර්බියාවල. ඉතින් ඒ හා සමානව බලද්දී හම්බෙන වැටුපත් අඩුයි රුමේනියන්ට වඩා. ඉතින් එතනදී ඒ රටවල් දෙකම සාපේක්ෂව බැලුවොත් එකම තත්ත්වයක තමා තියෙන්නේ. මොකද ඒ සාපේක්ෂව බලද්දී රුමේනියාවේ වැටුප වැඩි වුණා වගේම තමා රුමේනියාවේ සර්බියාට සාපේක්ෂව හම්බෙන ජීවන වියදමත් වැඩි. ඉතින් මේ දෙක ඒ වෙලාවේදී සමානයි කියන එක තමයි මගේ අදහස නම්. ඉතින් අපි බලමු ඊළඟ කරුණදී මොකද්ද කොයිද රටද ඉදිරියෙන් ඉන්නේ කියන එක. ඉතින් අපි බැලුවොත් ඊළඟ කරුණ විදිහට ජීවන තත්ත්වයෙන් මොන රටද උසස් කියන එක බැලුවොත් එහෙම ඉතින් යටිතල පහසුකම් සියලු දේවල් සලකා බලනකොට හැම අතින්ම අපි එක එක පැතිකඩ ගොඩක් කතා කරන්න පුළුවන් මේ යටිතල පහසුකම් ගැන කියද්දී. ඉතින් එතනදී ඉදිරියෙන් ඉන්නේ රුමේනියාව සර්බියාවට වඩා. ඉතින් මෙතනදී අපි මේ රටවල් දෙකමනේ කම්පෙයා කරන්නේ. ඉතින් රටවල් දෙක කම්පෙයා කරනකොට මෙතනදී වඩා ධනවත් රට තමයි රුමේනියාව කියන්නේ. ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕන ආර්ථික වර්ධන වේගයේ අතින් මේ රටවල් දෙක කම්පෙයා කරනකොට රුමේනියාව තමයි ඉස්සරහින් ඉන්නේ. සාමාන්‍යයෙන් රුමේනියාවේ ආර්ථික වර්ධන වේගය ඉතාමත් ඉහළයි යුරෝපයේ අනිත් රටවල් ගොඩක් රටවල් වලට සාපේක්ෂව බලනකොට. ඉතින් ඉහළට එන රටක් තමයි රුමේනියාව කියන්නේ. ඉතින් සර්බියාව කියන්නේ තාම එහා සාපේක්ෂව වර්ධන වේගයක් ළඟා කරගෙනත් නැහැ. ඒගොල්ලෝ තාම අර හිමින් ගමනක් තමයි උඩට යන ගමනක් තමයි සර්බියාවලත් තියෙන්නේ ආර්ථිකයේ පැත්තින් ගත්තොත්. ඒ වුණාට අර තරම් විශාල වර්ධන වේගයක් පෙන්නුම් කරන්නේ නැහැ සර්බියාවල. ඉතින් ඒ කරුණේදී අපි ගන්නකොට රුමේනියාව එතනදී ඉදිරියෙන් ඉන්නවා. ඉතින් මම ඒ හින්දම තමයි ඔයාලට කිව්වේ ඉදිරියේදී අනිවාර්යෙන් ෂෙන්ගන් සමාජිකත්වයත් බොහෝ දුරට රුමේනියාවට ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව මගේ ලොකු විශ්වාසයක් තියෙනවා අනිවාර්යෙන් ෂෙන්ගන් සමාජිකත්වයේ ලැබෙයි කියන එක රුමේනියාවට. ඉතින් ඒ වගේම තමයි. ඉතින් මේ ෂෙන්ගන් සමාජිකත්වයේ ලැබුණා වගේ නෙමෙයි අනිත් පැත්තට ලැබුණට පස්සේ ඒකෙන් වෙන අවාසි අපේ පැත්තට අපේ රටට තියෙනවා. මොකද අපේ රටේ ගොඩක් ශ්‍රමිකයන් යන්න ඉන්න රුමේනියාවට. ඉතින් මේක වවාගෙන කන පොයින්ට් එකක් වෙනවා අපේ රටෙන් යන්න ඉන්න අයට. ඉතින් මොකද ඒජන්සි සහ ඒජන්ට්ලා මේ දෙගොල්ලම ගාන වැඩි කරනවා රුමේනියාවට යන්න තියෙන. ඉතින් අපි දැන් යන්නේ ලක්ෂ 16කට නම් ඉදිරියේදී මේක ලක්ෂ ෂෙන්ගන් වුණොත් ඉදිරියේදී මේක ලක්ෂ 20ක් 25ක් අතර ගානකට අනිවාර්යෙන් යයි කියන එක මගේ හිතේ කියනවා. ඉතින් මොකද අපේ අය කොහොමත් එහෙම ඉස්සර ඉතින් අපිට වැය වුණේ රුමේනියාවට යන්න ලක්ෂ 5යි 6යි. ඉතින් ඒ ගානම දැන් තුන් ගුණයකින් වැඩි වෙලා ලක්ෂ 15යි 16යි වෙලා තියෙනවා. ඉතින් ඔයාලා නිකමට හිතන්නේ ෂෙන්ගන් වුණොත් එහෙම මේ ගාන තවත් ඩබල් වෙයි කියලා මගේ නම් මතවාදේ. ඉතින් මම නම් හිතන්නේ බලමු ඉතින් අපි ඉදිරියට මොනව වේද කියන එක කියන්න බෑ. බලමු ඉතින් අපි. ඉතින් අනිත් කරුණ තමයි ඔයාලා දැන් තමයි දන්නව ඇති රුමේනියාව කියන්නේ යුරෝපයේ අනිත් රටවලට යන්න පුළුවන්. ඒ කියන්නේ මම කියන්නේ යුරෝපයේ අනිත් රටවල් වලට නීත්‍යානුකූලවම යන්න පුළුවන් දොරටු විවෘත වෙන රටක් තමයි රුමේනියාව කියන්නේ. ඉතින් අපි රුමේනියාවට ගිහිල්ලා නීත්‍යානුකූලව වෙන රටකට යනවා නම් අපිට ගොඩක් රටවල් වලට යන්න පුළුවන් නීතිමය පැත්තෙන් නීත්‍යානුකූලවම යන්න පුළුවන් රුමේනියාවේදී. ඉතින් ඒකෙදි තියෙන චාන්ස් එක වැඩි රුමේනියාවේ ඉඳලා හැම යනවා නම් අපි බැලුවොත් අනිත් පැත්තට සර්බියාව ගත්තොත් සර්බියාව රුමේනියාව සාපේක්ෂව එහෙම දොරටු විවර වෙනවා අඩුයි. ඉතින් අඩු චාන්ස් ප්‍රමාණයක් තමයි තියෙන්නේ සර්බියාවේ අනිත් යුරෝපා රටවලට යන්න. හැබැයි මම යන්න බෑ කියන්නේ යන්න පුළුවන්. අර සාපේක්ෂව අපි සංසන්දනය කරනකොට රුමේනියාවට තියෙන චාන්ස් වැඩි සර්බියාවට වඩා. ඉතින් අපි සර්බියාව ගැන අනිත් කාරණාව කතා කරද්දී සර්බියාවේ තියෙනවා බෙන්ග්වෙන් වශයෙන් කෑලි කැඩිලා තියෙනවා දේශපාලනික වශයෙන් එක එක කොටස් වලට. ඉතින් කොසෝවෝ කියන්නේ අන්න ඒ වගේ මතභේදකාරී රාජ්‍යයක් තමයි සර්බියාවෙන් වෙන් වුණ. ඉතින් ඉදිරියේදී මම දන්නේ රට ඇතුළේදී තවත් ওই වගේ මතභේදකාරී ලෙස සහ දේශපාලනික වශයෙන් රට ඇතුළේ බෙදීම් ඇති වෙයිද කියන එක මම දන්නේ නැහැ. ඉතින් දැනටමත් එහෙම වුණ රාජ්‍යයක් තමයි කොසෝ කියන්නේ. ඉතින් කොසෝ කියන එක සමහර යුරෝපා රටවල් පිළිගන්නෙත් නැහැ. මේක සර්බියාවෙන් වෙනම රාජ්‍යයක් කියන එක පිළිගන්නෙත් නැහැ. මොනවාට සමහර රාජ්‍යයන් පිළිගන්නවා කොසෝ කියන්නේ වෙනම රාජ්‍යයක් කියන එක. ඉතින් අන්න ඒක තමයි ඒක මම ඔයාලට කියන්නේ සර්බියාවේ ඒ ප්‍රශ්නේ තියෙන මතභේදාකාරී ප්‍රශ්නයක් තියෙනවා දේශපාලනික වශයෙන්ම මේක තියෙනවා. ඉතින් එතනද අපිට පොඩි රිස්ක් එකක් තියෙනවා. දැන් අපි ගොඩක් අය කැමති නැහැ යුද්ධයක් තියෙන රටකට යන්න. ඉතින් අන්න ඒ වගේ තමයි මෙතනදි තියෙන්නේ යුද්ධයක් නෙමෙයි
මතවේදකාරී ප්‍රශ්නයක් තමයි මේක තියෙන්නේ දේශපාලනික වශයෙන්. ඉතින් ඒ හින්දා තමයි වෙලා මේගොල්ලෝ කොසොවෝ කියන රාජ්‍යය වෙනම පිහිටවගෙන තියෙන්නේ. ඉතින් ඒක මම දකින්නේ පොඩි ගැටලුවක් තියෙනව නැත්තේ නැහැ. හැබැයි ඒක අපිට ගිහින් ඒ රට තුල වැඩ කරන්න බැරි තරමේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ගිය අයකින් අපි මම ගොඩක් අයකින් අහලා බැලුවා කොහොමද සර්බියාව කියන. ඉතින් එයාලට එහෙම ප්‍රශ්නයක් තියෙනවද කියලා සමහර අය දන්නේ නැහැ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ ඒ අපේ රටෙන් ගිහිල්ලා ඒ රටේ වැඩ කරන පුද්ගලයන්ට. ඉතින් එහෙම බලද්දී එතනදිත් රුමේනියාව ඉදිරියෙන් ඉන්නවා. මොකද රුමේනියාවේ අන්න ඒ වගේ ප්‍රශ්න කිසිම ප්‍රශ්නයක් නැති හින්දා. ඉතින් මම අද කතා කරේ රුමේනියාවට වඩා සර්බියාව හොඳයිද කියන එක. ඉතින් මම මේ ඔක්කොම දේවල් සලකා බලනකොට ඇත්තටම රුමේනියාව හොඳයි කියන එක තමයි මමත් ඔයාලට කියන්නේ. දැන් අද හොඳ අයිඩියා ගන්න පුළුවන් වෙන්නේ නැති මොන රටද වඩාත්ම හොඳ කියන එක. ඉතින් මම පෞද්ගලිකව ගත්තොත් මම කියන්නේ සර්බියාවට වඩා රුමේනියාව හොඳයි කියන එක. ඉතින් ඒක මගේ පෞද්ගලික දේවල් මම දන්න කරුණුත් එක්ක මම කම්පෙයා කරලා බලලා තමයි මම ඔයාලට ඒ දේවල් කියන්නේ. ඉතින් මම කියපු කරුණු වලට අමතරව දේවල් ඔයාලා සමහරට දන්නවා ඇති. ඉතින් ඒවත් ඔයාලා කම්පෙයා කරලා බලන්න මේවත් එක්ක උතකොට වඩාත්ම හොඳ රට මොකද්ද කියන එක. ඉතින් ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕන මට මුලින්ම කියන්න බැරි වුණු දේවල් මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මම අලුතෙන් දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලන්න පුළුවන් වෙනවා. එහෙනම් මම අදට වීඩියෝ එක නවත්වනවා. එහෙනම් සියලු දෙනාට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.